ලෝකයේ පෙරලිකාර නව නිර්මාණයක් බිහි කරමින් රටට ඩොලර් මිලියන 10ක විදේශ ආයෝජනයක් ගෙනීමට විශිෂ්ට ලාංකිකයෙකු සමත්ව තිබෙනවා. ඒ ලාංකීය නව නිපැයුම්කරුවන් අතරින් ඉදිරියෙන්ම පසුවන ආචාර්ය අනුර රත්නායක මහතායි. ඇඟලුම් ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරලියක් සිදු කරන ඉතා සියුම් ඉලෙක්ට්‍රොනික පරිපථයක් නූලක ආකාරයෙන් නිර්මාණය කිරීමටයි මෙම විශිෂ්ට ලාංකිකයා සමත්ව ඇත්තේ. ලෝකයේ ඇඟලුම් කර්මාන්තය සහ අලවි සේවා පෙරලියකට ලක් කරන මෙම විශේෂිත නිර්මාණයට මේ වන විටත් ජාත්‍යන්තරයෙන් ඉහළ ඉල්ලුමක් ලැබී තිබෙනවා. මේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආචාර්ය අනුර රත්නායක මහතා. ඔබ පැහැදිලි කරනවා නම් සාමාන්‍යයෙන් ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහට මම සරල උදාහරණයකින් ඔබ පැහැදිලි කරන්නම්. ඔයාලා දන්නවා පුට් සීට් එකට ගියාම බාකෝඩ් තියෙනවා. කියන්නේ දැන් අපි බඩු ටික ට්‍රොලි එකට දාගෙන කැසිය එක ළඟට යනවා. එතකොට ඒ කැසිය එක එක ඇඳුම් මේ හරියටගෙන ස්කෑන් එකට අල්ලනවා. ඒක වෙන වෙනම අරගෙන ස්කෑන් කරන්න ඕන. ඔයා දැකලා තියෙන සද්දිකුත් එහෙනම්. ඒ තුලින් තමයි ඒ ප්‍රොඩක්ට් එකට අදාළ සියලු විස්තර ඩේටාබේස් එකෙන් සිස්ටම් එකෙන් ස්ක්‍රීන් එකට ගන්නෙ. සාමාන්‍ය කතා කරනවා නම් දැන් ඉන්ටර්නෙට් උනත් 2G තිබ්බා 3G තිබ්බා දැන් 4G ඇවිල්ලා තියෙනවා. එනඟට 5G එනවා. ඒ වගේ එන්න එන්න මේ ලෝකෙ දියුණු වෙනවා. ඉතින් බාකෝඩ් එකත් මුලින් ඒ ටෙක්නොලොජි එකත් ආවට දැන් ඇවිල්ලා තියෙන ඊළඟ ටෙක්නොලොජි තමයි RFID කියන එක. RFID කියන්නේ රේඩියෝ ෆ්‍රීකවෙන්සි අයිඩෙන්ටිෆිකේෂන්. එතන තියෙන වෙනස තමයි බාකෝඩ් එක අපි අයිටම් 10ක් අර 100ක් හරි තියෙනවා නම් ඒ 100 පාරම වෙන වෙනම ස්කෑන් කරන්න ඕන. නමුත් RFID එහෙම කරන්න ඕනේ නැහැ. බොක්ස් එකක් ඇතුලේ තියෙන්නත් පුළුවන්. බෑග් එකක් ඇතුලේ තියෙන්නත් පුළුවන්. 100ක්ද 500ක්ද සියල්ල තප්පරයට වඩා අඩු කාලෙකින් ස්කෑන් වෙනවා. ඒ ස්කෑන් එකට කිට් වෙනකොටම සියල්ල ස්කෑන් වෙනවා. ඇඳුම් වලට මේ බහුල වශයෙන් කියන්නේ බිලියන ගණක් දැනට RFID ලෝකෙ යූස් වෙනවා. ඒ යූස් වෙන්නේ දැනට තියෙන ටෙක්නොලොජි තමයි අර නිකන් පේපර් ටැග් එකක් වගේ. ඒ කියන්නේ ස්ටිකර් නැත්නම් පේපර් කාඩ් වගේ මේ විදිහට තමයි යූස් වෙන්නේ. ඒකෙන් අර ඉක්මනට ස්කෑන් කිරීමේ පහසුකම තියෙනවා. බොක්ස් එකක් ඇතුලේ වෙනත් පහසුකම් තියෙනවා. නමුත් මම බොහොම සතුටින් බොහොම නිහතමානි ආඩම්බරයෙන් කියනවා ඊළඟ ඒකේ වර්ෂන් එක අපි දැනට මම ඒක ඉන්වෙන්ට් කරලා හොයාගෙන පේටන් අරගෙන ලෝකයේ ජාත්‍යන්තර සම්මානත් අරගෙන ඉදිරිපත් කරලා තියෙනවා නූලක ආකාරයට. ඒ කියන්නේ පොඩි නූලක්, ඒක වොෂබල්. ඒ කියන්නේ ඇඳුමට දාපුවාම හොයන්න බෑ කොහෙද තියෙන්නේ කියලා. ඇඳින කෙනාට කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි අර සියල්ල සිද්ධ වෙනවා. මෙම තාක්ෂණය සමග පරිසරයට විශාල හානියක් සිදු කරන රෙදිපිලි නැවත ප්‍රතිචක්‍රීකරණය කිරීමේ බාධාවන්ද ඉවත් වන බවයි අනුර රත්නායක මහතා ප්‍රකාශ කළේ. දැන් අපි සාමාන්‍ය පරිසර හානිය වැඩිම වෙන්නේ බොරතිල් ආසිත කර්මාන්තශාලාවල. ලෝකෙ දෙවෙනියට වෙන්නේ මේ අපි අඳින විලාසිත ඇඳුම් වලින්. කවුරුත් ඒක හිතන්නේ බිලියන 150කට වඩා අධික ඇඳුම් ප්‍රමාණයක් හැම අවුරුද්දෙම නිෂ්පාදනය කරන මුළු ලෝකෙ. ඕකෙන් 90%ට වඩා පරිසරයට තමයි මුදාහරින කිසිම භාවිතයකින් තොරව. ඒකට හේතුවලා තියෙන දැන් මම ගිහිල්ලා තියෙන එංගලන්තෙත් තියෙනවා ওই රීසයිකලින් ප්ලාන්. එතනට එනවා ගොඩාක් ඔය ඔක්කොම මික්ස් වෙලා ඉන්නේ. ඇඳුම් කූල්, කොටන්, පොලියස්ටර් ඔක්කොම මික්ස් වෙලා ඉන්නේ. ඒ වගේ ගොඩක් කාලවලට 70%කට වඩා මේ ලේබල් නැහැ. ගොඩාක් ලේඩිස්ලා ලේබල් අයින් කරනවා මොකද යාලට කරදරයි කියලා. එතකොට ඒවා මැනුවලි ලේබර් කෝස්ට් එකක් තමයි යන්නේ. මැනුවලි මිනිස්සු විසින් ඒක වෙන වෙනම සෝට් කරනවා. ඒ කියන්නේ තෝරනවා. 100%ක් හොඳට තෝරන්න බෑ. ඒ නිසා අපිට බොහොම පිරිසිදු මැටීරියල් එකක් එකකින් ගන්න බෑ. සහ ඒකට අධික වේදමක් යනවා. ඒ නිසා තමයි ලෝකෙ මේ රීසයිකල් වලට නැඹුරුතාවයක් නැත්තේ. මේ හරහා මොකද මේක ඩිජිටල් පාස්පෝට් එක. දැන් මේක අපි දැම්මට පස්සේ මේක ඉතිහාසයේද සියලු විස්තර මොනවාද ඇඳු මේ නූල වර්ගය මොකද්ද ඇඳුම කොහෙද කවුද මැහුවේ සියලු විස්තර මේකේ තියෙනවා හිස්ටරියම. ඒතකොට ඒ හරහා මේ රීසයිකල් ප්ලාන්ට්ස් වලට මේ ඇඳුම් ඔක්කොම එනකොට කන්වේ සිස්ටම් එකක් හරහා මේක ඉතාම සනිකව හරියටම නිවැරදිව වෙන් වෙන් කරලා අඩු වේදමකින් මේක වෙන් කරන්න පුළුවන්. ඒ හරහා මේ මැටීරියල් නැවත ඇඳුම් නිෂ්පාදනය කිරීම සඳහා රෝ මැටීරියල් විදිහට භාවිත කිරීම සඳහාට අවශ්‍ය මැටීරියල් ගැනීම සඳහා මේ භාවිත කරලා නැවත නැවත මේක රීසයිකල් කරන්න පුළුවන්. අන්න ඒකට අර අවශ්‍ය මූලික ටෙක්නොලොජි එක අපි හඳුන්ලා දුන්න ඉඳලා ලෝකෙට අපිට මේ සම්මානය ලැබුණේ. ලොව ප්‍රධානතම රෙදිපිලි නිෂ්පාදන සමාගම් සමග ඒකාබද්ධ වෙමින් රටට දැවැන්ත විදේශ විනිමයක් ගෙනීමට ඉදිරියේදී කටයුතු කරන බවද ආචාර්ය අනුර රත්නායක මහතා සඳහන් කළා. දැන් මම කලින් කිව්වා වගේ මේකෙන් දැවැන්ත පෙරලියක් ඇති වෙනා ලෝකෙ. එතකොට දැන් මම ওই දැවැන්ත දැන් ලෝකේ අංක එකට තියෙන්නේ ඇඳුම් සාර තමයි අංක එක රීටේල්. ඉතින් එතකොට ඒක ස්පෙන් නෝත් ස්පෙන් තියෙන මම ගිහිල්ලා තියෙනවා වයහවස් ඇමරිකාවේ ওই දැවැන්ත සමාගම් වලට මම ගිහිල්ලා දැකලා තියෙනවා මිලියන බිලියන ගණන් විශාල වයහවස්. ඒවට හොඳ සිස්ටම් එකක් නැතුව මේ මැනේජ් කරන්න කියන එක හරි අමාරුයි. ටෙක්නොලොජියත් එක්ක යන්න පුළුවන් යාලට ගොඩාක්
කාලය අඩු කරලා විශාල වාසි තියෙන නිසා ලොකු ඉල්ලුමක් දැනට තියෙනවා. ගැටලුව උනේ එයාලා දැන් මහන්නේ මිලියන ගණන් බිලියන ගණන්. ඉතින් එතකොට එයාලා ඕඩර්ස් දෙන්නේ ඒ වගේ. දැන් එයාලට දැන් අපි කිමුක එක සමාගමක් මේ මිලියන 100ක් මහනවා නම් එයාලට මේ 10000කට ඕක මේක දාලා හරියන්නේ නැහැ. එයාලා ඉල්ලන්නේ කෙලින්ම අපිට මෙච්චරක් ඕනේ අවුරුද්දකට කොහොමද දෙන්න පුළුවන් කියන ප්‍රශ්නම ආවේ. ඊට පස්සේ අපි මම මේකට ආයෝජකයෙක් බැලුවා. දැනට අපි පයිලට් කරලා ඇමරිකාවේ සහ යුරෝපයේ මේක ඇක්සෙප්ට් කරලා තියෙනවා මේ ප්‍රොඩක්ට් එක. ඒ අතරේ මම හරිම සතුටින් මේ මම ඇත්තට ලං එංගලන්තයේ අවුරුදු 15ක් ඉඳලා පොට වැසිබාවෙත් තියාගෙන සියලු පාසුකම් තියා සියල්ල හිතියදී මම ලංකාවට ආවා. ආවේ ගොඩාක් බලාපොරොත්තු මේක ලංකාවට දායාද කරලා රැකියා ඇති කරලා ලොකු විනිමයක් රටට ගේන්න. මායිම් ගම්මානයක වාසය කරමින් දැඩි කැපවීමකින් ජීවිතය ජයගත් පුද්ගලයෙකු ලෙසයි අනුර රත්නායක මහතා නම් කරනු ලබන්නේ. ඔහු සමස්ත ලාංකිකයන්ටම වටිනා ආදර්ශයක් වනවා. වටිනා තොරතුරු සහිත වීඩියෝ 1200ක් නරඹන්න ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න.